අලුත්ම පුවත් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. හික්කඩුවේ සිට පොතුපිටිය බලා ගමන්ගත් ලොරි රථයේ රියදුරෙකු කළුතර පාලමාසලින් පැන දිවිනසා ගැනීමට තැක්කල කාන්තාවක් බේරාගත් පුවතක් වාර්තා වෙනවා. ඒ වන විට සමහරු ජංගම දුරකථනය ගැන එය වීඩියෝ කරමින් සිටි බවයි සඳහන් වෙන්නේ. වාද්දුව පොතුපිටියේ ගල්කැටියාගොඩ සනත් කුමාරද සිල්වා එම කාන්තාව බේරාගත් තැනැත්තායි. මේ තියෙන්නේ හි සම්පූර්ණ කතාව. ඔහු බලන විටත් ගඟට කාන්තාවක් පැනලා පාලමුඩ මිනිස්සු ඒ නරඹමින් සිට තිබෙනවා. ඩ්‍රයිවර් සීට් එකෙන් පැන්න සනත් ලොරියේ තිබූ කඹේ රැගෙන සහායක විරාජ්ද සමග කඩිමුඩියේම පාලමේ අත් ඇන්දට දිව්වා. කඹය පාලමේ ඇන්දේ ගැට ගැසූ සනත් තමා සංව සිටි ලොකු පුතාට කිව්වේ කඹයේ ගැටේ නොලිසෙනසේ වැරෙන් අල්ලා ගන්නා ලෙසයි. සනත් ද සිල්වා පස් දරු පියෙක්. ඒ පස් දින අතරේ අත දරුවෙක්ද සිටියා. එහෙත් ඔහුට ඒ මොහොතේ අමු දරුවන් ගැනවත් ගෙදර දොරවත් ගැන සිතුනේ නැහැ. සනත් වහාම කඹේ දිගේ ගඟ පහළට බැස්සේ ලොරි සහායක විරාජ් මදුසංක සමගයි. ලොරියේ ගෝලයා වූ විරාජ් එක් දරු පියෙක් වන අතර සිය බිරිඳ දෙවැනි දරු ප්‍රසූතියට ගර්භණී තත්ත්වයේ පසු වුණා. එහෙත් විරාජ් ඇය ගැනවත් තම එකම පුතා ගැනවත් මේ මොහොතේ හිතුවේ නැහැ. වහාම කඹේ දිගේ බැසගත් දෙදෙනා නිමේෂයකින් උත්සාහ කළේ කළුගඟේ සැඩපහරට වේගයෙන් මුහුදු දෙසට ගසාගෙන යන කාන්තාවගේ දිවිය බේරා ගැනීමටයි. ඔවුන් දෙන්නම පිහිනලා කාන්තාව අල්ලලා ගත්තා. ඉන්පසුව ගොල්ට රැගෙන ආවා. කළුතර රේල් පාරද ඇත්තේ කළුතර පාලමට සමාන්තරවයි. සනතුත් මදුසංකත් ඇය දෙපැත්තෙන් අල්ලාගෙන ගඟෙන් ගොඩටගෙන පාලම දෙසට එද්දී ඇය දුටුවේ දුම්රියක් පැමිණෙන අයුරුයි. සනත්ගේ හා මදුසංකයේ ග්‍රහණයෙන් මිදී ඇය දුම්රියට පැන දිවිනසා ගැනීමට යලිත් වරක් උත්සාහ කළා. සනත් හා මදුසංක යලිත් වරක් ඇගේ ජීවිතේ බේරාගත්තා. ගඟට පැනලත් මැරුණේ නෑනේ. ඇයි මාව බේරාගත්තේ? යනුවෙන් ඇයව බේරාගත් මිනිසුන් දෙන්නගෙන් ඇහුවා. දිවි බේරාගත් කාන්තාව සමග සනත් හා මදුසංක දකුණු කළුතර පොලිසිය වෙත ගොස් ඇයව පොලිසියට බාර දුන්නා. මේ අතර එම දිවිනසා ගැනීමට තැක්කල කාන්තාවගේ සැමියාට මේ බව ආරංචි වී වහාම පොලිසියට දුවගෙන ඇවිත් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිත් ශාන්ත වහම වුණා. එහිදී ඔහු පවසා ඇත්තේ තම බිරිඳ එදින උදේ පාන්දරින්ම රත්මලානේසිය නිවසින් හොර රහසේම පිටත් වී කෙසේ හෝ කළුතරට පැමිණ ගඟට පැන තම දිවි තොර කර ගැනීමට උත්සාහ කර ඇති බවත් ඇය කිසියම් මානසික ආතතියකින් පෙළෙන බවත්ය. තම බිරිඳගේ ජීවිතය බේරාගත් ලොරියේ රියදුරන්ටත් ඔහුගේ සහායකයාටත් පොලිස් පරීක්ෂකවරයාත් ස්තුති කොට ඔවුන් දෙදෙනා පොලිසියෙන් පිටව ගියා. අපේ අයගේ තියෙන මහා ජරහාම පුරුද්දක් තමයි කවුරු හරි මැරෙන්න යනකොට හරි බේරා ගන්නේ නැතුව ෆෝන් ටිකේ ඉස්සරහට අල්ලන් ඒක වීඩියෝ කර කර Facebook හරි ඉන්ටර්නෙට් එකට හරි දාන එක. ඔබගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.